2019 වසරේ මේරටේ බහුතරයක් ගත්තු වැරදි තීන්දුව තුල ලක්ෂ 220ම දුක් විඳිනවා. රට බංකොලොත්, රට විනාසයි, රට ආර්ථික වශයෙන් කඩා වැටිලා, ජන ජීවිත කඩා වැටිලා, රැකියා හිමි වෙලා, වේල් තුන පිරිබහ ගන්නට බැරුව දස ලක්ෂ ගණනින් අන්ත දුක්ඛිත ජීවිතයක් ගත කරන මොහොතක අපි අපේ සංවර්ධන ක්‍රියාදාමය ආරම්භ කරන්නේ ජනාධිපතිගන් අගමැතිගන් ලැබෙන කොට නෙමෙයි. අපි අපේ සංවර්ධන ක්‍රියාදාමය ක්‍රියාත්මක කරන්නේ මාර්තු 9 වෙනිදාට පළාත් පාලන මැතිවරණය ශක්තිමත් ජයග්‍රහණයක් ලබලයි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමති. බංකොලොත් එච්ච අපේ රට බංකොලොත් භාවෙන් ගොඩෙන්න සල්ලි නැති අපේ රටට සල්ලි අවශ්‍යයි. ඩොලර් නැති අපේ රටට ඩොලර් අවශ්‍යයි. මම ඔබතුමන්ලට කියන්න කැමති බංකොලොත් රටට මුදල් ලබා ගන්න පුළුවන්, සහන ලබා ගන්න පුළුවන්, ඩොලර් ලබා ගන්න පුළුවන්, සංවර්ධනය කරන්න පුළුවන් එකම ගමන, එකම දර්ශනය, එකම නායකත්වය, එකම කණ්ඩායම, එකම වැඩපිළිවෙල සමගි ජන බලවේගයේ වැඩපිළිවෙලයි. හැම පළාත් පාලන ආයතනයකම හොඳක් වෙනවද නරකක් වෙනවද කියලා හොයලා බලන්න අපි තරුණ උපදේශක සභාවක් ස්ථාපනය කරනවා. සෑම පළාත් පාලන ආයතනයකම සභාපති ගසා කනවද, උපසභාපති මංගොල්ල කනවද, මන්ත්‍රීවරු තවුල් වෙනවද, ජමරට ඔක්කොම බෙදා ගන්න ආණ්ඩුවයි විපක්ෂයයි දෙකල්ලෝ එක්කහුවෙලාද ඒ ඔක්කොම සොයා බැලීමේ වගකීම මාතලේ තාරුණියට තරුණ තරුණියන්ට උපදේශක සභාව හරහා බලය ලබා දෙනවා. අලුත් ක්‍රමයක්, අලුත් වැඩපිළිවෙලක්. මේක තමයි සිස්ටම් චේන්ජ් කියන්නේ.